ඓබන් කියලා පිළිගන්නවා. ඉතින් අද ත්‍රිවිධ ගන්න එකට අද මම ඔයාලට කියන්න තියෙන්නේ ගල්ගමු 10 පංචාවෙන් තමයි ඉඩම ගෙනලා තියෙන්නේ. ඉතින් මේ ඉඩම තියෙන සම්පූර්ණම අක්කර දෙකක් තියෙන්නේ. නිවසක් තියෙනවා, කාමර දෙකයි, ශාලය තමයි තියෙන්නේ. ඉතින් ජලය සහ විදුලිය තියෙනවා. මේකෙදම තියෙනවා කුඹුර තියෙනවා. අක්කරයකට පොඩ්ඩක් වැඩිපුර තියෙනවා කුඹුර. ඉතින් ගොඩින් අක්කරයක් තියෙනවා. ඉතින් මේ දෙකම එකතු වුණ තමයි අක්කර දෙකක් තියෙන්නේ. ඉතින් මේකෙ මිල වෙන්නේ 113යි. ඉතින් අක්කර 2013 වල නිවසකුත් එක්ක ගන්න බොහොම අමාරුයි. ඉතින් කැමති කෙනෙක් ඉන්නව නම් බල්ලා ගන්න පුළුවන්. ඉතින් hali ප්‍රශ්නයක් නැහැ මේ පැත්තේ. ගෙවල් තියෙන වටේටම ගෙවල් තියෙන හදලා. ඉතින් අපි මේ බලන් අප් ගෙදර තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඔයාලට කුඹුරක් පෙන්වන්න. ඉතින් මේ හැපැත් තියෙන කුඹුර. ඉතින් ඒකත් කරගෙන ඉන්න පුළුවන් ඔයාලට 113යි වෙන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නව නම් බල්ලා ගන්න පුළුවන්. ඉතින් වටේටම තියෙනවා ගෙවල්. මෙතන ගේ හදනගෙන වැඩි තව තියෙනවා. ඉතින් මෙතන තියෙන ලින්දක් බලමු කියලා ලින්දක්. ඉතින් ඔයාලගේ තිකුණ ඩිඩන් තියෙනවනම් අනිවාර්යයෙන්ම channel එකට දෙන්න මම නොමිලේ බල කරලා දෙන්නම් එදම. ඉතින් මේ තියෙන කුඹුරයි මේ තියෙන ලින්ද. ඔයාලට ගොඩව ගාවක් කරනවනම් මේකෙන් ඔයා ලින්ද වතුර ගහ ගන්න පුළුවන්. ඒකට ඔය තියෙන පොල් ගස් කීපයක් තියෙනවා. මේ තමයි අපේ නිවස පිටිපස කොටස. ඉතින් ටොයිලට් එකක් තියෙනවා. එහා පැත්ත වල බේරත් ගෙවල් තියෙනවා තව. මේක අක්කර දෙක ඉඩම නිසා තමයි ටිකක් ලොකුට තියෙන්නේ. නැත්තම් වටේම ගෙවල් තියෙනවා හදලා. ඉතින් ඒවා තමයි විස්තර මට ඔයාලට කියන්න තියෙන්නේ. ලොකු වෙන විශේෂ මොකුත් නැහැ. ඉතින් මේ වට පිටාව සහ ඔය තියෙන විදිය. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවනම් ගන්න බලන්න ෆන්ලයින් නම්බර් එක දාලා තියෙනවා. අනිවාර්යෙන් කෝල් එකක් කරන්න ගන්න පුළුවන්. 113ක් තමයි කියන්නේ. අඩු කරන්න යන්නේ නැහැ කියලා තමයි මට කිව්වේ. 113ක් ඕනේ කියලා. මේ තියෙන කරන්ට් එක අරන් තියෙන්නේ. ඉතින් මේ තියෙන තමයි තුල් වෙන්න තියෙන දොර. මේ තියෙන ප්‍රධාන පාර. ඉතින් මේ ගල්ගමුව කිලෝමීටර් 3ක් තමයි තියෙනවා කියේ. ගල්ගමුව ටවුන් එකට කිලෝමීටර් 3යි මේකේ තියෙන්නේ. මෙතන මෙතන ඉඳන්. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නව නම් බල්ලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් channel එක හොඳයි කියලා subscribe කරලා අපිත් එකතු වෙන්න. හරි එහෙනම් අපි විස්තර ඔක්කොම ඔයාලට දුන්නා. ඉතින් වෙන මොකුත් ඔයාලට කියන්නේ මේ තියෙන වටපිටාව තියෙන විදිය. මේ වටේටම ගෙවල් තියෙනවා, කරන්ට් එක ගන්න තියෙනවා, ඒ ගොවිතැන් කරලා තියෙන කට්ටිය. ඉතින් අලි ප්‍රශ්නයක් කිසිම දෙයක් නැහැ මේ පැත්තේ. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බුමු. එන හැමෝටම ජය වේවා.